කුරුළු ත්‍රස්තවාදී නායකයාට විරුද්ධව බෞද්ධියාවේ අධිකරණකින් තීන්දුවක් දෙන විවෘත වරෙන්තුවක්. දැන් වසරකට වැඩි වගේ කාලයක් මගේ මතක විදිහට අබ්දුල්ලා කියන විනිශ්චයකාරතුමන් දෙන්නේ. හැබැයි මේ විවෘත වරෙන්තුව තිබ්බ මේ අපරාධ කාර්යය ඔව්ව මේ අප්‍රේල් 21 වෙනකල් හොයාගන්න බැරි වුණා. දැන් මේ විනය පරීක්ෂණයක් කරලා හදිසියෙම බැරිද ඔය නැවතු පුද්ගලයා ඔයාලා? පැහැදිලිව අපි පාර්ලිමේන්තුවේදී මේ විවාදෙදිත් සඳහන් කරමම මඩකලපුවේ විමර්ශන නිලධාරීන් මාරු කළා තියෙනවා. මේක කරපු විමර්ශන නිලධාරීන් ඒ වෙලාවේ අපි අහුව මේ මාරු කරේ කවුද කියලා අපිට කියන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන් මේක දේශපාලන බලපෑමකට මාරු කළා තියෙනවා. ඒ කියන්නේ එතනින් තේරෙනවා දේශපාලන බලපෑමක් තිබුණා මේ පුද්ගලයා මේට විරුද්ධව ක්‍රියා කරනවාට. ඉතින් ඒක මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකමක්. ඒක මේ ආණ්ඩුව එළියට දාන්න ඕන. මේ ආණ්ඩුව ඡන්දපදනම ගැන හිත හිත මේවා එළියට දාන්න නැත්තම් මේ රටරම කරන අසාධාරණයක්. ඒක තමයි අපි කියන්නේ මේ රටේ යම් යම් පළාත් ඒ සමහර පුද්ගලින්ට ඕන විදිහට පාලනය වෙලා තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. ඉතින් ඒක තමයි මේ වගේ තත්ත්වයකට ඇතිවීමට හේතුව. ඒ ප්‍රදේශවල කිසිම දෙයක් සිදුවෙන සිදුවීමක් සම්බන්ධයෙන් කිසිම කෙනෙක් ඇහැක් කරක් කරලා බලලා නැහැ. බලන්න ඉඩ දීලා නැහැ. ඒක ඒගොල්ලන්ගේ කලාප හැටියට වෙන් කරගෙන ඒව ඇතුලේ වෙනම රාජ්‍යයන් නිර්මාණය කරගෙන ක්‍රියාත්මක. ඒක තමයි රටක් එහෙම ගෙනියන්න බැරි. රටක ඒකයි අපි කියන්නේ රටක නීතිය පොදු වෙන්න ඕන කාටද. ඒ වගේම රටක එක නීතියක් තියෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳ සමාජ කතිකාවතක් දක්වමින් තියෙනවා. මේ රටේ ජීවත් වන සියලුම පුරවැසියන්ට එක සමාන ලෙස නීතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි කියලා. එහෙම නැති වුණාම තමයි ඒක එහෙම නැතිවීම පිළිබඳ ඉංගියක් මිනිස්සුන්ට කියාව තමයි මිනිස්සු පාරට බහින්නේ. මිනිස්සු පාරට බහින්න නවත්තන්න පුළුවන් එකම දේ තමයි සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මකයකට ඉඩ සැලසීම. ඒක ක්‍රියාත්මක නොවීමේ දීර්ඝකාලීනව මේ රජයේ යටතේ අවුරුදු 4ක් තිබුණු තත්ත්වය නිසා තමයි මේ රැඩිකලයිසේෂන් එක පටන් ගන්න. ඒකෙන් බොහෝ දෙනෙක් අතුරුවන් වෙලා තියෙනවනේ. බොහෝ දෙනෙක් මේක ගැන කියලා තියෙනවා. මොකද සහරාන් කියන පුද්ගලයා බැඳලා හිටියේ මං ජීවත් වෙන කුලියපිටිය ප්‍රදේශයේ කුරීකොටුව කියන ගමේ. ඉතින් ඒ නිසා ඒ සහරාන් ඒ පළාත තමන් කටයුතු කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රදේශ දෙකේ ගමන් කරපු මේ පුද්ගලයා සොයා ගන්න බැරි වුණා කියලා කියනවා නම් උත්තු සේවාවන්ට අඳුන ගන්න බැරි වුණා කියලා කියනවා නම් මං හිතන්නේ ඒක බලපෑමක් නොවී වෙන කොහොමද ඒක වෙන්නේ? ඔබතුමා කියපු කාරණේ සත්‍යයි. මොකද හේතුව මේ වෙනකොට එළිවෙලා තියෙනවා. කල්මොනේ ප්‍රදේශයේ ඒ වගේ ප්‍රදේශවල පර්මිට් නැතුව මේ පෞද්ගලික බස් රථ සියල්ලම දුවනවා කිය. කොළඹට එන්නේ මාර්ග බලපත්‍ර නැතුව කර. දැන් මේ සිද්ධියෙන් පස්සේ තමයි එළිවෙන දැන් ඒගොල්ලන්ට නැවත ඒ බලපත්‍ර ගන්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වෙනම අධිරාජ්‍යයක් තිබිලා තියෙනවා. ඉතින් ඒක සත්‍යයි. ඒක තමයි මූලික ප්‍රශ්නේ. අපේ ඕනම රටක තව කාටවත් නැති බලයක් තවත් කොටසකට ලැබෙනවා කියන තේරෙනකොට එතන ඇති වෙන්නේ අන්තවාදයක් තමයි. ඉතින් ඒක වළක්වන්න ලෝක පුරාමක තියෙන හදලා තියෙන එක නීති ක්‍රමයක් ක්‍රියාත්මක වෙන එක. දැන් මේවා කතා කරන්න දැන් අපි දන්නවා කතා කරන්න ඕනේ මම මේ වෙලාවේ දැනට වසර 10ක් විතර. මේ මුස්ලිම් විවාහ පනත වෙනස් කරන්න සංශෝධනය කරන්න කතා කරනවා. ඉතින් ඒකට ওই මුස්ලිම් මැතිවරු තමයි හිටියේ. ඔය අදටත් සංශෝධන නැහැ. අපේ ලංකාවේ අවුරුදු 12කින් වැඩි ඕනම මේ ග්‍රාම ළමයෙකුට ලංකාවේ මුස්ලිම් විවාහ පනතදී විවාහ වෙන්න පුළුවන්. වෙයි මේක ඉන්දියාවේ දැන් 18ක් වෙනවා. මෝඩි ආණ්ඩු පාරවල. මේක පාකිස්තානයේ 16ක් වෙලා තියෙනවා. සිංගප්පූරුවේ 18ක් හැටියට. ඉතින් මේවා ගැන සාකච්ඡා කරනකොට හැම වෙලාවෙම මේක ඉතින් ඒ පසු නිසා නීතියක් එක තැනකට ගේන්න ඕන කියන මතයක් රටේ ගොඩනැගිලා තියෙනවා. මේක මේ කවුරුත් ජාතියකටවත් ආගමකටවත් විරුද්ධ නෙවෙයි. රටක නීති එක සමාන විය යුතු කියන අදහස දැන් සමාජයට ඇවිල්ලා තිනවා. ඉතින් මේවා කළ යුතුව තිබුණේ ඒගොල්ලයි. අපි නෙවෙයි. නමුත් ඒගොල්ලේ අම්ම ආකාරයකට දැන් මේ පිළිබඳව සාකච්ඡාව තියෙද්දී කොළඹ උද්ඝෝෂණයක් කෙරුවා. උද්ඝෝෂණය කරේ කවුද? තව්හීද් ජමාත් සංවිධානය තමයි කොළඹ ඊට විරුද්ධව උද්ඝෝෂණය කෙරුවා. එතකොට මේවා ගැන මුස්ලිම් සමාජයේ තිබුණු ප්‍රශ්න ගැන දේශපාලන නායකයෝ දන්නේ නැද්ද? ඉතින් අපි කියන්නේ මේ දේශපාලන නායකයෝ හැමෝම මේ 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 නිමරදි ලෙස තමන්ගේ ජනතාව මෙහෙ මෙහෙ නොවීමේ වගකීම ගන්න ඕනේ කියලා. එහෙම නැතුව සිද්ධියක් ආපුවම ගිහිල්ලා බලල ඉවරලා මොනව හරි වේදිකාවට කියලා එක නෙවෙයි. ඒ වගකීම නොගැනීම නිසා තමන්ගේම කොටස් සන්තවාදක තල්ලු වෙනකොටත් ඒගොල්ලෝ නිශ්ශබ්දව ඉන්නකොට ඒක බරපතල ප්‍රශ්නයක් රටේ දේශපාලන දෙයට විතරක් නෙවෙයි අපි ඔක්කොට. මේක ඒගොල්ලන්ටම ප්‍රශ්නයක්. දැන් අද මුළුමනින්ම සංචාරක කර්මාන්තය කඩාවැටලා ඉවරයි.
රටේ අනිකුත් මිනිස්සුන්ගේ ව්‍යාපාර කඩාවැටෙන ඉවරයි. එතකොට ඒවටවත් කියන්නේ නෑ. මිනිස්සු අට දෙනෙක් මොමපුරකට 200 ගණන් 300 ගණන් මැරෙනවා විතරක් නෙමෙයිනේ රටත් ඉවර වුණා. ඉතින් මේ වගකීම ගැනීමට කවුරු හරි ක්‍රියා කරන්න. ඉතින් මේක ඒගොල්ලෝ වෙන්නේ නැහැ. ඒ අය රකිමින් ආණ්ඩුව තවදුරටත් මේ ක්‍රියා කරන මේක ගැන තමයි අපි සමාජයේ සාකච්ඡා කරන්නේ. එක රටක් නෑ එක රීතියක් තියෙනවා. එක රටක් නෑ එක නීතියක් තියෙනවා. මේ රටේ සියලුම දැන් කාර්ඩිනල්තුමා ඉතාවත්ත පැහැදිලිව කියන්නේ ලෝකයේ තියෙන රටවල් අතරින් පූජක පක්ෂයට ආසනයක් වෙන් කරන්නේ මේ බෞද්ධ රටේ. ඒ නිසා මේක හොඳ සංස්කෘතියක් තිබුණ රටක්. ඉතින් ඒ සංස්කෘතියක් තිබුණා නම් එක රටක් එක නීතියක් තියෙනවා. නීති දෙකක් තියෙන්න බෑ. ඒකයි අපි කියන්නේ.